හෙට 10 වෙනිදාට මහා මංගල සූත්‍රය අනුව කණිජ තෙල් මිල තීරණය වීමෙන් පසු ආරංචි මාර්ග අනුව මුදල් අමාත්‍යතුමත් ලංකාවේ නැහැ. එතකොට අරාජික තත්වයක් තුල ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිතුමා මයික් ෆෙන්ස් මහතා ප්‍රකාශ කරනවා ලංකාව දැවැන්ත ණය උගුලකට අසු වෙලා චීන ණය උගුලකට අසු වෙලා හම්බන්තොට වරාය ආධිපත්‍යෙ පිහිටලා චීනයේ නාවික හමුදා අඳුරක් බවට හම්බන්තොට වරාය පරිවර්තනය වෙනවා. මුළු ලෝකෙම අවධානය හම්බන්තොට වරායට යොමු කරනවා. නමුත් මෙය මං හිතන්නේ මෑත ඉතිහාසයේ තුලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල් විසින් එල්ල කරන ලද ඉතා විශාල අසත්‍ය අද්භූත චෝදනාවක්. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේදී කිසිම ණය පිළිබඳ අර්බුදයක් අපි නිර්මාණය කරලා තිබුණේ නැහැ. 30 අවුරුදු යුද්ධයේ නිම කරලා ලෝක ඛනිජ තෙල් අර්බුදයට මූණ දීලා ලෝක ආහාර අර්බුදයට මූණ දීලා ලෝක මූල්‍ය අර්බුදයට මූණ දීලා රාජ්‍ය ණය අර්බුදයට මූණ දීලා මහින්ද රාජපක්ෂ යුගයේ වන විට අපි රටේ මුදල ආරක්ෂා කළ මුදලේ යගේ අධි ප්‍රමාණය වුණා. 2013 2014 කියන වර්ෂ දෙකේදී මහින්ද රාජපක්ෂ රජයේ යටතේ මුදල අධි ප්‍රමාණය වුණා. මුදල අව ප්‍රමාණය වීම රුපියල බාල්දු වීම ආරම්භ වුණේ 2015 වර්ෂයේදී. 2015 වර්ෂයේදී මේ සියලු ව්‍යසනයන් සිද්ධ වුණේ දින 100 විප්ලවයටත්.